තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සුවහසක් හෙළදීප ටීවී නාලිකාව නරඹන සුවහසක් ප්‍රේක්ෂක ඔබට. අපිට අද හිතුණා කන්ද උඩරට සෙංකඩගල රාජධානියට යන්න. මේ රාජධානිය ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට සහ අභිමානවත් උරුමයක් කියාපාන අති ප්‍රෞඩ රාජධානියක්. මේ රාජධානිය අපි සොයාගෙන යන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ වාම දළදා වහන්සේ තැන්පත් කරලා තිබෙන ශ්‍රී දළදා මාලිගාව සම්බන්ධයෙන් තොරතුරු කතා කරන්න තමයි අපි අද කන්ද උඩරටට යන්නේ. දළදා මාලිගාව වැඩ ඉන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ 84,000ක් ධර්මස්කන්ධය ස්පර්ශ කරන්නට යෙදුණු වාමශ්‍රී දළදා වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව කේම කියන මහරහතන් වහන්සේ විසින් ගුහසීව කියන රජතුමාට ලබා දෙනවා. ගුහසීව රජතුමා හරහා එතුමන්ගේ දියණිය වෙච්චේ හේමාලා සහ දන්ත කුමරු විසින් මේ දළදා වහන්සේ ඔවුන් වෙත බාර කරනවා. ඔවුන් වෙත බාර කරන්නට යෙදුණු මේ දළදා වහන්සේ මේ ශ්‍රී ලංකා දීපයට වැඩම කරලා අවසානයේදී ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ වාමශ්‍රී දළදා වහන්සේ අද වෙනකොට ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ අති වන්දනීය සහ ගෞරවාන්විත පුද පූජාමද දළදා මාලිගාව තුළ වැඩ ඉන්නවා. අපි මේ දළදා මාලිගාවේ තොරතුරු කතා කරන්න තමයි අද අපි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පිළිබඳව කතා කිරීමේදී ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ආදාහණයෙන් දවස් 7කට පස්සේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා රාජධානි 8කට කොටස් විදිහට වෙන් කරනවා. ඉන් අනතුරුව මේ ධාතුන් වහන්සේලා ලෝකේ පුරා විසිර යනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයේ ධාතුන් වහන්සේලා, කුඩා ප්‍රමාණයේ ධාතුන් වහන්සේලා සහ මධ්‍ය ප්‍රමාණයේ කියන ධාතුන් වහන්සේලා විදිහට තමයි ධාතුන් වහන්සේලා වෙන් කරලා තියෙන්නේ. එහිදී විශාල ප්‍රමාණයේ ධාතුන් වහන්සේලා කොටස් 7ක් තියෙනවා. ඒ කොටස් 7 තමයි සතර දළදා වහන්සේ, අකු ධාතුන් වහන්සේලා දෙනම සහ ලලාට ධාතුන් වහන්සේ. මේ වෙනකොට මේ සතර දළදා වහන්සේලාගෙන් දෙනමක් ලංකාව තුල වැඩ ඉන්නවා. ඒ තමයි දකුණු දළදා වහන්සේ සෝමාවති මංගල මහසෑය තුලත්, වාමශ්‍රී දළදා වහන්සේ දළදා මාලිගාව තුලත් වැඩ ඉන්නවා. අකු ධාතුන් වහන්සේලා දෙනමෙන් එක් නමක් තෝපාරාම චෛත්‍ය තුලත්, ලලාට ධාතුන් වහන්සේ සේරුවාවිල මංගල මහසෑය තුලත් වැඩ ඉන්නවා. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ 84,000ක් ධර්මයේ ස්පර්ශ කරන්නට සමත් වූ උන්වහන්සේගේ දන්ත කල්යාණයේ අතරින් වාමශ්‍රී දළදා වහන්සේ පිළිබඳව කතා කරන්නේ. මේ දළදා වහන්සේ පිළිබඳව කතා කිරීම තුළ අපි අද සම්බන්ධ කරගන්නේ වර්තමාන දළදා මාලිගාවේ ගිහි බාරකාරත්වයේ හොබවන ප්‍රදීප් නිලංග දෑල දියවඩ නිලමෙතුමත් එක්ක තමයි අපි අද කතා කරන්නේ. ආයුබෝවන්, තෙරුවන් සරණයි, සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හෙළදීප ටීවී නරඹන ලෝකයේ සිටින ජනතාව වගේම ලක්වාසී සෑම සියලු දෙනාටම. අද ඉතාමත්ම වැදගත් වටිනා කියන පුරපසළොස්වක පොහොය දවසක් වෙච්ච දුරුතු මාසේ පුරපසළොස්වක පොහොය දවස. මම අද ඇවිල්ලා තියෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සතර දළදා වහන්සේලාගෙන් වාම දළදා වහන්සේ වැඩ ඉන්න ලංකාවේ මුදුන් මල්කඩ හා සමානව ලාංකේය බෞද්ධ ජනතාව වගේම ලෝකේ බෞද්ධ ජනතාව ඉතාමත්ම ගරු කරන වන්දනීය පූජනීය ස්ථානයකට. ඒ තමයි ඓතිහාසික සෙංකඩගල පුරවරයේ තිබෙන්නා වූ දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාව වෙත තමයි මම අද දවස තුළ පැමිණලා තිබෙන්නේ. මම අද දවස තුළ බලාපොරොත්තු වන්නේ ලාංකික බෞද්ධ ජනතාව වගේම ලෝකේ බෞද්ධ ජනතාව අතිශයම ගරු කරන වන්දනාමානයට පාත්‍ර වූ මේ උතුම්ම ස්ථානයේ වර්තමාන ගිහි බාරකාරීත්වය උසුලන ප්‍රදීප් නිලංග දෑල දියවඩ නිලමෙතුමත් එක්ක කතා කරන්න තමයි මං මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙන්නේ. තෙරුවන් සරණයි කියලා ඔබතුමාව අපේ නාලිකාව වෙනුවෙන් පිළිගන්නවා. අවසරයි අපේ හන්දර. වර්තමානයේ දළදා මාලිගාව කියලා කියන්නේ ලෝකේ බෞද්ධ ජනතාවගේ අතිශයම වන්දනාමානයට පත්වෙන ස්ථානයක්. ඔබතුමා තමයි ගිහි බාරකාරත්වයේ මේ වෙලාවේ උසුලන්නේ. මම කැමතියි මුලින්ම සුවහසක් අපේ නාලිකාව බලන ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් ඔබතුමා කවුද කියලා හඳුනා දෙනවා නම් මම බොහොම කැමතියි. මගේ නම ප්‍රදීප් නිලංග දෑල.
ශ්‍රී දළදා මාලිගාවේ 19 වන දියවඩ නිලමවරයා වශයෙන් තමයි තේරිපත් උනේ. මෙහිදී දෙවන දූරකාරය එනම් පළමු දූරකාරය 2005 ජූලි 15 වෙනිදා සිට 2015 ජූනි 30 දක්වා පවතුණා. ඒ වගේම දෙවැනි දූරකාරය නැවතත් 2015 සැප්තැම්බර් 8 වෙනිදා සිට පටන් අරන් පුරා දස වසරක් තුල දෙවන දූරකාලය දැන්වත් ගත වෙමින් තියෙන්නේ දියවඩ නිලමවරයා වශයෙන් කටයුතු කරනවා. ඉතින් මම කලින් සඳහන් කරපු විදිහට අපි හාමුදුරනේ 19 වන දියවඩ නිලමවරයා හැටියට සුවාසු 17 ධර්මස්කන්ධයෙන් ස්පර්ශ ලැබුවා වූ වාම ශ්‍රී දන්ස්ථා ධාතුන් වහන්සේ වැඩ සිටින මේ සෙන්කඩගලපුර ශ්‍රී දළදා මාලිගාවේ ගිහි බාරිකාරත්වය මට පැවරලා තියෙනවා. 19 වන දියවඩන නිලමවරයා විදිහට දළදා මාලිගාවේ වර්තමාන ගිහි බාරකාරත්වය උසලන්නේ ඔබතුමා. ඔබතුමාගේ මම දැනගන්න කැමතියි දන්ත හේමමාලා දෙපළ විසින් ලංකාවට රැගෙන ආපු මේ දළදා වහන්සේට කොහොමද දියවඩන නිලමතුමනි අතීත රජවරුන්ගෙන් සහ මේ වර්තමානයේ දක්වා ලැබෙන්නා වූ රාජ්‍ය මැදිහත්වීම සහ දායකත්වය කොහොමද ඔබතුමාට ලැබෙන්නේ? ඔව්, ඇත්තෙන්ම අපේ හාමුදුරනේ අපේ ඉතිහාසය දිහා බලද්දී හේමමාලි දන්ත කුමරුන් විසින් මේ වාමශ්‍රී දන්ස්ථා ධාතුන් වහන්සේ ලක්දිවට වැඩමවුවේ අනුරාධපුර රාජධානි සමයේ. කිත්සිරි මෙවන් රජතුමන්ගේ දවස තමයි ලක්දිවට දළදා වහන්සේ වැඩමවනු ලැබුවේ. එදා සිට අද දක්වා අපේ ලාංකීය ඉතිහාසය දිහා බලද්දී අපේ ඉතිහාසයේ රාජධානී මාරු වුණු වගත් රාජධානී බිහි වූ වගත් ඉතිහාසයේ සාක්ෂි දරනවා. එහිදී විශේෂයෙන් අනුරාධපුර රාජධානියෙන් පසුව පොළොන්නරුවට ඒ වගේම යාපව්ව, දඹදිව, කුරුණෑගල, පඬුවස්නුවර ඒ වගේම කෝට්ටේ එමෙන්ම මේ අවසාන රාජධානිය හැටියට සෙන්කඩගලපුර රාජධානිය හැටියට තමයි අපේ ඉතිහාසයේ අවසාන රාජධානිය හැටියට සඳහන් වෙන්නේ. එදා රාජරාජ මහාමාත්‍යවරුන් සුවාසු 17 ධර්මස්කන්ධයෙන් ස්පර්ශ ලැබුවා වූ වාම ශ්‍රී දාස්තා ධාතුන් වහන්සේව රාජ්‍යත්වයේ සංකේතයක්සේ සැලකුවා. එදා යම් රජ කෙනෙක් දළදා වහන්සේ තමා සන්තකයේ තබාගෙන ආරක්ෂා කළේද ඔහු රටේ ප්‍රධාන රජු බවට පත් වුණා. ඉතින් එවැනි රාජාවලියක් තුළ මා කලින් සඳහන් කරපු විදිහට අනුරාධපුර රාජධානිය සිට මේ සෙන්කඩගලපුර රාජධානිය දක්වා ඒ ආ ගමන් මාර්ගයේ සෑම රජෙක්ම දළදා වහන්සේ තමා සන්තකයේ තබා ගනිමින් දළදා වහන්සේ ආරක්ෂා කරමින් දළදා මාලිගාවල් ඉදි කරමින් රැක බලාගත් වග අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම සෙන්කඩගලපුර රාජධානිය බිඳ වැටුණා. ඒ වගේම එමෙන්ම 1815 ඉංග්‍රීසීන් මේ රාජධානිය ගිවිසුම් ගතව අත්පත් කරගත්තත් එතැන් පට තමයි අපේ මේ රාජාවලියේ අවසානයේ හැටියට අපිට දකින්න පුළුවන්. එමෙන්ම ඔවුන්ගේ පාලන සමයේදීම නමුත් ඔවුන් තේරුම් ගත්තා ඉංග්‍රීසීන් වාමශ්‍රී දන්ස්ථා ධාතුන් වහන්සේ ඔවුන්ගේ පාලනයේ තබා ගැනීම ඔවුන්ගේ පාලනයට බාධාවක් වගේ. ඒ නිසාම තමයි ඉංග්‍රීසීන් වාමශ්‍රී දන්ස්ථා ධාතුන් වහන්සේව විශේෂයෙන් මල්වතු අස්කිරි උභය මහා විහාරයේ අතිපූජ්‍ය මහානාහිමිපාණන් වහන්සේලා දෙනමටත් ගිහි බාරකරු හැටියට දියවඩ නිලමේටත් කියන තනතුරවල තුරටත් දළදා වහන්සේ බාර දෙනු ලැබුවේ. මෙහිදී බාරකාරත්වය මල්වතු මහා විහාරයේ අතිපූජ්‍ය මහානාහිමිපාණන් වහන්සේටත් අස්කිරි විහාර පාර්ශ්ව අතිපූජ්‍ය මහානාහිමිපාණන් වහන්සේටත් එවැගේම ගිහි බාරකරු හැටියට දියවඩ නිලමේටත් මේ කාර්යභාරය පැවරුවේ. එදා පටන් අද දක්වා එදා රාජ සම්මත නීතීන් සම්ප්‍රදායන් නොකඩවා අකණ්ඩව ගිහි බාරකරු හැටියට ඉටු කිරීම මාගේ රාජකාරිය වෙනවා. ඒ වගේම
ශාසනික ආගමික සියලු බුදු පුද චාරිත්‍ර මහනාහිමිපාණන් වහන්සේලා දෙනමගේම සුරතින් සහ ඒ සියලු කරුණු කාරණා ඒ ආකාරයෙන්ම සිදුවෙන අවස්ථාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. අපි අද කතා කරන්නේ ශ්‍රී දළදා මාලිගාවේ වර්තමාන ගිහි භාරකාරීත්වය විදිහට හඳුන්වන දියවඩන නිලමෙතුමත් එක්ක. දියවඩන නිලමෙතුමනි, කොහොමද මේ තනතුරපත් වෙන්නේ? මේ සඳහා අවශ්‍ය කරන සුදුසුකම් මොනවද? ඔබතුමාව මේ තනතුර සඳහා පත් කරන්නේ මොකද්ද? මේ සඳහා තියෙන ක්‍රමවේදය කියලා මම කැමතියි දැනගන්න. ඇත්තටම ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය ගැන කතා කරද්දී මම මුලින් සඳහන් කරපු විදිහට 19 වන දියවඩ නිලමවරය වශයෙන් තමයි මා තේරිපත් උනේ. එය විශේෂයෙන් නිල ඡන්ද ක්‍රමයක් හැටියට විහාර දේවාලගම් ආඥාපනත පටන් ගත්තත් ඉන්පසුව තමයි මේ ඡන්ද ක්‍රමවේදය හඳුන්වා දී තිබෙන්නේ. විශේෂයෙන් මෙහිදී විහාර දේවාලගම් ආඥාපනත යටතේ පාලනය වන සිද්ධස්ථානයක් තමයි ශ්‍රී දළදා මාලිගාව. මෙහිදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩ නිලමේ ධූරය පුරප්පාඩු වූ විටක නිලවරණයක් පවත්වා දියවඩ නිලමේවරයෙක් තෝරා ගන්නු ලබනවා. එය ප්‍රධාන රැස්වීමකින් සිදුවන කටයුත්තක්. මෙහිදී දියවඩ නිලමේ ධූරය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයා සතුව යම් යම් නීති එමන් නැත්තම් සම්ප්‍රදායන් කීපයක් තියෙනවා. විශේෂයෙන් වයස අවුරුදු 21ට වැඩි වෙන්න ඕනි, අවුරුදු 70ට අඩු වෙන්න ඕනි, බෞද්ධයෙක් විය යුතුයි, උසාවි වරදකාරයෙක් නොවිය යුතුයි. මේ වගේ කාරණා කීපයක් සපුරන බෞද්ධයෙකුට මෙම නිලවරණයට ඉදිරිපත් වීමේ අයිතිය තියෙනවා. ඒ වගේම සහ මේ පිළිබඳව යම් යම් සම්ප්‍රදායනුත් තියෙනවා. ඉතින් මේ විදිහට නිලවරණයකින් පත්වන දියවඩ නිලමවරයා තමයි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩ නිලමේ හැරිටිය තේරී පත් වෙන්නේ. එමන් ඡන්ද ක්‍රමවේදය තුළ විශේෂයෙන් මම කලින් සඳහන් කළ විහාර දේවාලගම් ආඥාපනත යටතේ පාලනය වන උඩරට රාජධානිය තුළ පිහිටි සියලුම සිද්ධස්ථානවල භාරකාර ස්වාමීන් වහන්සේලාට සහ ගිහි භාරකාරවරුන්ට මෙම ඡන්දයේ ධූරය සඳහා ඡන්දය පාවිච්චි කිරීමේ අයිතියක් තියෙනවා. ඊට අමතරව විශේෂයෙන් උඩරට රාජධානිය තුළ පිහිටි සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට වර්තමානයේ ඡන්ද අයිතිය ලැබිලා තියෙනවා. එසේ ලැබී තියෙන්නේ එදා උඩරට රාජධානියේ. උඩරට රාජධානිය ගත්තොත් එක මායිමක් දෙනියාය දක්වා යනවා. අපි හඳුන්නේ එක මායිමක් වවුනියාව දක්වා යනවා, එක මායිමක් ත්‍රිකුණාමලය දක්වා යනවා, එක මායිමක් අම්පාර දක්වා යනවා, මොනරාගල, බදුල්ල, රත්නපුර, කෑගල්ල. ඔන්නේ සීමාමන් තුල තමයි මේ රාජධානිය උඩරට රාජධානිය හැටියට සැලකෙන්නේ. එදා රාජ්‍යත්වය පාමින් රාජ්‍ය පාලනය කළේ රජුන් එදා උදර රාජධානය තුළ ඔන්න ඔය සීමාවන් දල වශයෙන් ඔය සීමා තුළ. එදා මේ සඳහා ඡන්ද දිවඩ නිලමවරයට පත් කරද්දී ඡන්ද අයිතිය තිබේ රටේ මහත්මයා කියන. නමුත් අද ඒ රටේ මහත්මයාගේ අයිතිය ප්‍රාදේශීය ලේකම් දක්වා රාජ්‍ය මට්ටමින් නීතියානුකූල වෙලා දිසාපති, උපදු දිසාපති, ප්‍රාදේශීය ලේකම් තුමා දක්වා විහිදී යාම තුළ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේ ඡන්ද අයිතිය ලැබිලා තියෙනවා. ඡන්ද ප්‍රකාශ කරන සියලුම දෙනා බෞද්ධ අන්‍ය ආගමික නොවිය යුතුයි. මේ සියලු දෙනාටම ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිලවරණය පවත්වන දිනයේදී නම යෝජනා වීමත් සමග, ඒ වගේම නම ස්ථිර වීමත් සමග අපේක්ෂකෙක් බවට ඉදිරිපත් වන ඕනෑම කෙනෙකුට අපේක්ෂකත්වය දරීමේ හැකියාව තියෙනවා. ඒ අපේක්ෂකත්වය ලබලා ඡන්දයකින් තේරිපත් වෙනවා ඒ අවස්ථාවේදීම දියවඩ නිලමවරයා. එවන් කෙනෙක් විහාර දේවාලගම් ආඥාපනතේ ගිහි භාරකරු හැටියට දළදා මාලිගාවේ
තේරීපත් වෙනවා. ඒ වගේම මල්වතු අස්කිරි උභය මහා විහාරී අතිපූජ්‍ය මහානායම්පාණන් වහන්සේලා දෙනමගේම අවවාද අනුශාසනා පරිදි ගිහියෙක් හැටියට මේ සියලු කටයුතු වගකීමෙන් යුතුව නොපිරි හෙලා සියලු වගකීම් සියලු සම්පදායන් ආරක්ෂා කිරීම නීතිය වගේම සම්පදා හැටියට දියවඩ නිලමවරයාට පැවරණ කාර්යභාරයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඔබතුමා මම දන්න විදිහට සබරගම මහා සමන් දේවාලයේ බස්නායක නිලමවරයා, ඒ වගේම රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමවරයා විදිහට කටයුතු කරලා තියෙනවා. ඊට පස්සේ තමයි ඔබතුමා 19 වන දියවඩ නිලමවරයා විදිහට දලදා මාලිගාවට පත් වෙන්නේ. මම කැමතියි දැනගන්න ඔබතුමාගෙන් මේ පත්වීමත් එක්ක ඔබතුමාට දලදා මාලිගාව සතුව තියෙන ඔබතුමාගේ වගකීම හා කාර්යභාරය මොකක්ද කියලා. ඇත්තෙන්ම ආහඳුනේ මම බොහොම නියතමානීව කියන්න ඕනේ ආරම්භයෙන් යුතුව මට ඒ වාග්ය ලැබුණා. විශේෂයෙන් මා හිතන්නේ ඉතිහාසය බැලුවාම ඉතිහාසයේ මින් පෙර සිදු නොවුවක් එය එසේ සඳහන් කරන්නේ. මම පොඩි බාධා කිරීමක් කරනවා, ඔබතුමා බොහොම අඩු වයසකින් මං හිතන්නේ මේ තනතුර තුනටම පත් වෙන්නේ. එහෙම අපේ හොඳ. ඉතින් මම කලින් සඳහන් කරපු විදිහට මම 1999 දී සබරගමු මහා සමන් දේවාලයේ බස්නායක නිලමවරයා වශයෙන් තේරීපත් වුණා. සබරගමු මහා සමන් දේවාලයේ වසර කීපයක කාලයක් කටයුතු කරද්දී ඒ වගේම 2001 වසරේදී රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධූරයටත් තේරීපත් වෙන්න මට හැකියාව ලැබුණා. එහිදී සුවිශේෂී කාරණයක් සිදු වුණා. දිවයිනේ පිහිටි ප්‍රධානතම සිද්ධස්ථාන දේවාල දෙකක බස්නායක නිලමේ ධූරය එකවර දැරීමට මට හැකියාව ලැබුණා. මා 1999 දීත් ඒ වගේම 2001 දී රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධූරයට පත්වීම. ඒ වගේම නැවත 2004 වෙනකොට මගේ පළමු නිල කාලය සබරගමු මහා සමන් දේවාලයේ අවසන් වූවත් මම නැවත සබරගමු මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ වරයා වශයෙන් නැවත පත්වීමේ වාග්ය මට නැවත 2004 වසරේදී ලැබුණා. ඒ වගේම 2005 වසර වෙනකොට සබරගමු මහා සමන් දේවාලයේ සහ රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධූරයේ ධර්මයෙන් කටයුතු කළා. ඒ වගේම 2005 වසරේදී පුරප්පාඩු වූ දියවඩ නිලමේ ධූරය සඳහා නිලවරණයක් 2005 ජූලි 1 වෙනි දින පැවැත්තුවා. එහිදී මා අපේක්ෂකයෙක් හැටියට තරඟ කළා. මා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් මා ශ්‍රී දළදා මාලිගාවේ 19 වන දියවඩ නිලමේ වරයා වශයෙන් පත්වීමට මට වාසනාව ලැබුණා. ඉතින් විශේෂයෙන් සඳහන් කළ යුතු ඒ අවස්ථාවේදී මම 2005 වසරේ වන විට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩ නිලමේ ධූරයත් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධූරයත් සබරගමු මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ ධූරයත් කියන කාරණා සිද්ධස්ථාන භාරකාරත්වයේ දැරුවා. ඒ වගේම ඓතිහාසික අවස්ථාවක් හැටියට විශේෂයෙන් මගේ මතකය අනුව ජූලි මාසයේ පැවති 2005 ජූලි මාසයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කතරගමදී පැවැත්වීමටත් 2015 දළදා මාලිගාවේ ඇසළ මංගල්‍යයේ පවත්වමින් අගෝස්තු මාසයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පැවැත්වීමටත් 2005 සැප්තැම්බර් මාසයේ සබරගමු මහා සමන් දේවාලයේ ඇසළ මංගල්‍යය පැවැත්වීමටත් මා පෞද්ගලිකව භාග්‍යවන්ත වුණා නිල රාජකාරි දරමින්. නමුත් මා ඒ ඇසළ පෙරහැර මංගල්‍ය අවසන් වීමත් සමග ඒ තනතුරු දෙකෙන්ම ඉල්ලා අස්වීම සිදු කළා. මක් නිසාද ශ්‍රී දළදා මාලිගාවේ දීවඩ නිලමේ වරයා හැටියට වගකීම් සමුදායක් මා වෙත පැවරලා තියෙන එක. ඒ වගේම ඔබ වහන්සේ අහපු ප්‍රශ්නය ශ්‍රී දළදා මාලිගාවේ දීවඩ නිලමේ ධූරයට පැවරෙන රාජකාරිය. විශේෂයෙන් මං සඳහන් කළොත් මුලිනුත් මා සඳහන් කළා විහාර දේවාලගම් ආඥා පනතට අනුව 41 වගන්තිය යටතේ පාලනය වන සිද්ධස්ථානයක් තමයි දළදා මාලිගාව. එහිදී එහි භාරකාරත්වය විහාර දේවාලගම් ආඥා පනතට අනුව දීවඩ නිලමවරයාට පැවරෙන රාජකාරිය
ඒ පනත ප්‍රකාරව කටයුතු කිරීම. ඒ පනතේ දීවඩ නිලමේවරයාට පැවරණ රාජකාරියෙන් හැටියට ගත්තොත් විශේෂයෙන් ශ්‍රී දළදා මාලිගාව සතු නිශ්චල චංචල දේපල සියල්ල මනාව පවත්වාගෙන යාම, ඒ වගේම සියලු වගකීම් මූල්‍ය පාලනය ඇතුළු සියලු වගකීම් රාජකාරිමය වශයෙන් දීවඩ නිලමේවරයාට පැවරෙනවා. ඉන් අනතුරුව රාජකාරිය ඒ වගේම දළදා මාලිගාව තුළ පවතින සියලු සම්ප්‍රදායන් ඒ ආකාරයෙන්ම ඉටු කරවීම වගකීමක් හැටියට රාජකාරියටත් වඩා එහා ගිය බුදුහාමුදුරුවන් කෙරෙහි වාමසේ දානස්ථා ධාතුන් වහන්සේ කෙරෙහි කරන ඒ සියලු රාජකාරී කටයුතු ඒ ආකාරයෙන් ඉටු කරවීම තමයි ප්‍රධාන වශයෙන් සිදුවෙන්නේ. දේවඩන් නිලමතුමනේ, ලෞතුරා බුදුරජාණන් වහන්සේට කරන බුද්ධ උපස්ථානයක් හා සමානව තමයි ගිහි භාරකාරත්වයත් එක්ක ඔබතුමා ඒ කාර්යභාරය ඉෂ්ට කරන්නේ. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ තමයි ලෞතුරා බුදුහාමුදුරන්ගේ අග්‍ර උපස්ථායකය විදිහට කටයුතු කරේ. උන්වහන්සේ උදෑසන පටන් බුදුරජාණන් වහන්සේ දවසකට සැතපෙච්ච පැය දෙකක කාලයේ හැරුණුකොට සෑම අවස්ථාවකම බුදුහාමුදුරුත් එක්ක හිටපු කෙනෙක් තමයි ආනන්ද මහරහතන් වහන්සේ. ඔබතුමාට තියෙන මේ වගකීම් කාර්යභාරයත් එක්ක දේවඩන් නිලමතුමනි, මම කැමතියි දැනගන්න දළදා වහන්සේට දෛනිකව සිද්ධ කරන සහ වාර්ෂිකව සිද්ධ කරන පෙරහැර හැරුණුකොට වෙනත් දෛනිකව සිද්ධ කරන පුද සත්කාර හා ඒ වතාවත් පිළිබඳව දැනගන්න කැමතියි මම. විශේෂයෙන් අපේ හාමුදුරනේ ඒ ගැන කතා කරද්දී ඔබ වහන්සේ බුද්ධ උපස්ථානය ගැන කතා කළා. එදා ආනන්ද මහතෙරුන් වහන්සේ සිදු කරපු ඒ බුදුරජාණන් වහන්සේ විෂයේ පවත්වපු ඒ සියලු පුද සත්කාර, විශේෂයෙන් මල්වතු අස්කිරි උබේ මහා විහාරී අතිපූජ්‍ය මහානාහිමිපාණන් වහන්සේලා දෙනමට විශේෂයෙන් ගිහි භාරකාරත්වය හැටියට ගිහියෙක් හැටියට ඉටුකළ යුතු කාර්යභාරය මහට පැවරි තිබෙනවා. බුදුහාමුදුරුවන්ට කරන්නා වූ ඒ සියලු චාරිත්‍ර මහනාහිමිපාණන් වහන්සේලා දෙනමගේ අවවාද අනුශාසනා පරිදි තේවා භාර කටයුතු නායක ස්වාමීන් වහන්සේලා තේවා කටයුතු වල නියැලෙන්නේ ඒ බුද්ධ සම්මත ඒ සියලු නීතීන් චාරිත්‍ර ඉටු කිරීමට. ඒවා ඒ ආකාරයෙන් උන්වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සිදු කරද්දී ගිහියෙක් හැටියට දියවඩ නිලමවරයාට පැවරෙන්නේ දළදා මාලිගාව තුල පවත්වනු ලබන සතර මංගල්‍ය. එනම් අද දිනේදීත් සුවිශේෂී දිනයක් අලුත් සහල් මංගල්‍ය සිදුවන අවස්ථාව. අද අලුත් සහල් පූජා කළා. ඒ වගේම අලුත් සහල් මංගල්‍ය, අලුත් අවුරුදු මංගල්‍ය, ඇසළ මංගල්‍ය සහ ඉල් මහ කාර්තික මංගල්‍ය. මේ කියන සතර මංගල්‍ය ඉටු කරවීම දළදා මාලිගාවේ වාර්ෂික ක්‍රියාවලිය තුළ සිදුවන මූලිකම කටයුතු. ඒ වගේම ඊට අමතරව ඔබ කවුරුත් දන්න විදිය දිනපතා, සතිපතා, මාස්පතා වාර්ෂිකව සිදුවන දළදා මාලිගාව තුළ සිදුවන චාරිත්‍ර තියෙනවා. මේවා ඇත්තටම අපේ හාමුදුරනේ එදා රාජ සම්මත නීතීන් හැටියට රජුන් විටින් විසින් ඉටු කරපු සම්මතයන් වෙන්න පුළුවන්. මේ විදිය ඇතැම් විට මේ මුග පරම්පරාවෙන් එන්න පුළුවන් චාරිත්‍රයක් හැටියට මේ විදිහට ගොනුගත වූ චාරිත්‍ර වාරිත්‍ර රාශියක් තියෙනවා. ඒ සියලු චාරිත්‍ර ඉටු කරවීම දිවන් නිලමේවරයාට පැවරෙන ප්‍රධාන කටයුත්තක් සහ කාර්යභාරයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. දිවඩන් නිලමතුමනි, දළදා වහන්සේ වෙනුවෙන් වාර්ෂික පුද සත්කාරයක් විදිහට ඇසළ මංගල්‍ය සිද්ධ කරනවා. මේ පෙරහැර සාම්ප්‍රදානුකූලව එදා රාජරාජ මහාමාත්‍යවරුණු කරා. වර්තමානයේ ඔබතුමාගේ නායකත්වයෙන් ඒක සිද්ධ වෙනවා. ඒ පිළිබඳව කතා කරොත් කොහොමද? ඔව් අපේ හාමුදුරේ, ඇත්තටම දළදා වහන්සේ විෂයේ පවත්වන්නා වූ සතර මංගල්‍යයන් අතරින් උච්චතම එවත් නැත්තම් ආකර්ෂණීය මංගල්‍ය හැටියට ඇසළ පෙරහැර මංගල්‍යය සඳහන් කරන්න පුළුවන්. මේ ඇසළ පෙරහැර මංගල්‍යයේ ඉතිහාසය දිහා බැලුවාම එදා රාජාවලිය දිහා බලද්දිත් එදා රජුන් දවස සිට දළදා වහන්සේ විෂයේ පවත්වලා තියෙනවා. සුවාසූ දහසත් ධර්මස්කන්ධයෙන් ස්පර්ශ ලැබුවා වූ වාම ශ්‍රී දන්ස්ථා ධාතුන් වහන්සේ විෂයෙහි කරනු ලබන බුද්ධ උපහාරයක් හැටියට තමයි මේ පෙරහැර මංගල්‍ය පවත්වන්නේ. පුරා දින 10ක් පුරා දින 5ක් කුඹල් පෙරහැරත්
පහක් රන්දෝලි පෙරහැරත් පවත්වලා ඒ වගේම පසුදෑ සිව් මහදේවාල කේන්ද්‍ර කරගනිමින් දිය කැපීමේ මංගල්‍ය සිදුවෙනවා. ඊට පෙර අතුරුව අවසාන රන්දෝලි පෙරහැර නිමාවීම අනතුරුව පෙරහැර කරඬුව පෙරහැරෙන් ගෙඩිගේ විහාරයට වඩම්මා දල්දා වහන්සේ විශේෂ කරන්නා වූ ඒ පුද සත්කාර ඒ ස්ථානයේදීම ඒ පෙරහැර කරඬුවටත් පවත්වලා ආරක්ෂාවට සහ ඒ තේවා කටයුතු ඒ ආකාරයෙන් පනවා තිබෙන අවස්ථාවේදී දිය කපන තොටට සිව් මහදේවාල මහදේවාල නිලමිතුමාගේ ප්‍රධානත්වයෙන් සිව් මහදේවාල දිය කපලා නැවත පසුදා උදෑසන වඩම්මලා මේ පෙරහැර කරඬුව නැවත පෙරහැරින් වඩම්මගෙන ගොස් මාලිගා චතුරස්‍රය වටා ගමන් කොට ගෙවදීමෙන් තමයි මේ ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් කරන්නේ. ඉතින් මේ විදිහේ ක්‍රියාවලියක් සෑම වසරකම දළදා මාලිගාව තුළත් සිව් මහදේවාල තුළත් සිදු වෙනවා. මේ විදිහට තමයි ඇසළ පෙරහැරේ මංගල්‍යය, ඒ වගේම මේ ඇසළ පෙරහැර මංගල්‍යය තුළ ඇසළ පෙරහැරක් හැටියට ආගමික වගේම සංස්කෘතිමය වටිනාකමක් අද වෙනකොට මුළු ලෝකයේම ඇස් විවර කරන සංස්කෘතික මංගල්‍යයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. එහි අභිමානය, ප්‍රෞඪ ඉතිහාසය සහ සියලුම කලාකරුවන් උඩරට නර්තන ශිල්පීන් අලියැත්තුන් මේ සියල්ලන්ගේම තියෙන ප්‍රවණතාවය සහ අලංකාරත්වය මත අද මෙය සංස්කෘතික මංගල්‍යයක් බවටත් පත්වෙලා මුළු ලෝකයේම ආකර්ෂණය දිනාගෙන තියෙනවා. හෙළේ මහා සංස්කෘතික මංගල්‍යය කියලා තමයි ඇසළ පෙරහැර හඳුන්වන්නේ. ජනතාව අතර විවහාර වන්නේ දළදා පෙරහැර බලලා නැත්තම් ඒ ඇස් දෙක වැඩක් නැහැ කියලා. ඔබතුමා කතා කරගෙන යනකොට සතර මහා දේවාල ගැන කතා කරා. එතකොට දේවඩන් නිලමෙතුමනි, බුදුදහම තුළ දෙවියන් බැහැර කරන්නේ නැහැ. කොහොමද දේවඩන් නිලමෙතුමනි මේ දේවාල සංකල්පය මහනුවර මේ දළදා මාලිගාවට එකතු වෙන්නේ මේ පෙරහැර සම්ප්‍රදායට? ඇත්තම හැමෝම අපි සඳහන් කළොත් එහෙම දළදා වහන්සේ එදා කෝට්ටේ රාජධානිය සමයේ දෙල්ගමුව රජමහා විහාරයේදී තමයි සංගවා තැබුවේ දළදා වහන්සේ ආරක්ෂා කළේ. එදා කෝට්ටේ රාජධානිය බිඳ වැටෙද්දී හිරිපිටිය රාළ දළදා වහන්සේ සංගවාගෙන දෙල්ගමුව රජමහා විහාරයට වැඩම්මුවා. ඒ වගේම පළමු විමල ධර්ම සූර්ය රජතුමාගේ කාලයේ තමයි දළදා වහන්සේ මේ සෙංකඩගල පුරවරයට වැඩම්මුවේ. නමුත් මේ දළදා පෙරහැරේ පිටුපසින් සිව් මහදේවාල පෙරහැර ගමන් කරනවා. මේ රාජාවලිය තුළ එදා මේ දේවාල පැවතුණා. ඇත්තෙන්ම වෙලා තියෙන්නේ එදා ඒ දේවාල පැවතුණා අපි දන්නවා අපේ හින්දු ආභාෂය අපේ රාජාවලිය තුළ තිබුණා. ඒ දේව සංකල්ප මේ රාජ්‍යත්වය තුළ එදා පැවතුණා. ඉතින් ඒ පැවතිච්ච ඒ චාරිත්‍රය ඒ ආකාරයෙන් පවත්වද්දී බුදුහාඳුනන්ට කරන ප්‍රමුඛතාවයක් සේ සලකමින් දළදා පෙරහැර ඒ ආකාරයෙන් පවත්වන්නත් ඊට පිටුපසින් ඒ දේව සංකල්පයේ එදා රජවරුන් විසින් ඒ පෙරහැර ගමන් කරන්න එදා රජවරුන් නියම කරගත්තා. ඒ නිසාම නාත, විෂ්ණු, කතරගම, පත්තිනි කියන සිව් මහදේවාල පෙරහැර දළදා පෙරහැරට පිටුපසින් ගමන් කරන්න කටයුතු කළා. ඒ විදිහට තමයි මේ සැකැස්ම සැකසී තියෙන්නේ. දළදා මාලිගාව සතුව තිබෙන්නා වූ හස්තීන්ගේ සම්පත විශාලයි. අපි අහලා තියෙනවා කතාවකට මේ හස්තීන් රාජා හස්තියා පිළිබඳවත් අහලා තියෙනවා. එතකොට ඔහු අඩුම ගානේ මේ දළදා වහන්සේ වඩම්මන මේ පෙරහැරේ කරඬුව තියාගෙන සුදුරෙද්දක් දැම්මේ නැත්නම් ඉස්සරහට ගමන් කරන්නේ නැහැ කියලා පවා අපි අහලා තියෙනවා. ඔබතුමාගේ බාරකාරත්වයෙන් මේ දළදා මාලිගාව නත්තුව තිබෙන්නා වූ ඇත්පන්තිය ගැන කතා කරොත් කොහොමද? ඔව්, ඇත්තම වර්තමානයේ වෙන විට ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තිය සමාජිකත්වය අලියතුන් 12 දෙනෙක්ට සීමා වෙලා තියෙනවා. මේ 12 දෙනා අතරින් 9 දෙනෙක්ම හස්ති රාජයන්, එහෙම නැත්නම් දළ ඇතුන් හැටියට
ඒ වගේම අලි තිදෙනෙක් දල්දා මාලිගාව සතුව ඉන්නවා. මේ අලි ඇතුන්ගෙනුත් විශේෂයෙන් ලාංකීය ඇතුන්, ඒ වගේම අපිට තායිලන්තයෙන් ලැබුණු පරිත්‍යාගයක්, ඒ වගේම බුරුම රටෙන් ලැබුණු පරිත්‍යාගයක් සහ ඉන්දියාවෙන් ලැබුණු පරිත්‍යාග හැටියට මේ රටවල් තුනෙන්ම ලැබුණු හස්තිරාජයනොත් මේ අපි ඇත්පන්තිය තුළ විශේෂෙන් ඉන්දිරාජා හස්තිය අපිට ඉන්දියාවෙන් ලැබුණු හස්තියෙක්. ඒ වගේම මියන් රාජා, බුරුම රාජා, පුලසිසි රාජා කියන හස්තිරාජයන් තිදෙනාම බුරුම රටෙන් ලැබුණු හස්තයෙන්. ඒ වගේම තායි රාජා කියන හස්තයා තායිලන්තයෙන් ලැබුණු හස්තියෙක්. ඒ වගේම අපේ ඇත්පන්තිය තුළ සිංහ රාජා ඇතා, ඒ වගේම ජන රාජා ඇතා, ලාංකීය මිගාර හස්ති රාජයා, මේ ලාංකීය හස්ති රාජයෙන් හැටියට අපේ ඇතුන් නම දෙනා තුළ සඳහන් කරන්න පුළුවන්. මේ විදිහට තමයි අපේ හඳුනේ අපේ ඇත්පන්තිය සකස් වෙලා තියෙන්නේ. ඇත්පන්තිය ගැන අපි කතා කරා දේවඩ නිලමතුමනි, මේගොල්ලන්ගෙන් පෙරහැරට කොහොමද මේ අයගේ දායකත්වය ලැබෙන්නේ? විශේෂයෙන් අපේ හාන්දේ මේ පෙරහැර සංස්කෘතිය ගැන කතා කරද්දී පෙරහැරේ අලි ඇතුන් ගල කතා නොකරගම බැරි මාතෘකාව බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අද වර්තමානයේ දිහා බැලුවොත් පෙරහැරක සාර්ථකත්වය උරගා බලන මිනුම් දණ්ඩක් බවට මේ අලි ඇතු පත් වෙලා තියෙනවා. විශේෂයෙන් අද වර්තමානය ගත්තොත් එහෙම ලංකාවේ අලි ඇතු 100කට ආසන්න ප්‍රමාණයක් තමයි ඉන්නේ. එයිනොත් අලි ඇතුන් 80කට වැඩි ප්‍රමාණයක් හෝ ආසන්න ප්‍රමාණයක් මේ දළදා පෙරහැරේ සහ සිව්මහා දේවාල පෙරහැර වල ගමන් කරනවා. ඒ වගේම එහි ගෞරවාන්විතම අවස්ථාව හැටියට විශේෂයෙන් මංගල සම්මත හස්තියකු මත පෙරහැර කරඬුව වැඩවීම සිදු වෙනවා සහ සිව්මහා දේවාල වල දේවාභරණ වැඩවීම හස්තියකු මත සිදු වෙනවා. නමුත් අද වර්තමානය වන විට ලංකාවේ ඉන්න අලි ඇතුන්ගේ අඩුව නිසාම විශේෂයෙන් ඇතැම් අවස්ථාවලදී දේවාලවල දේවාභරණ වඩම්මීම සඳහා ඇතුන් යොදා ගැනීමේ නොහැකියාවක් වෙලා තියෙනවා. නමුත් දළදා පෙරහැරේ පෙරහැර කරඬු වැඩම්ම වීම සඳහා මංගල සම්මත හස්තිය පිට පෙරහැර කරඬුව වැඩමවීමත් සහ දෙපැත්තේ දෑලේ ඇතුන් දෙදෙනෙකු ගමන් කිරීම සම්ප්‍රදායිකව සිදුවෙන්නා. විශේෂයෙන්ම මේ අලි ඇතුන් ගැන කතා කරද්දී දළදා මාලිගාවේ දළදා පෙරහැර ගැන කතා කරද්දී දළදා පෙරහැරේ පෙරහැර කණ්ඩුව වැඩමවීම සඳහා ප්‍රමුඛතම ලංකාවේ සිටින හස්තියෙකුට දායකත්වය ලැබිලා තියෙනවා ඉතිහාසයේ දිහා බලද්දී. ඒ වගේම දළදා මාලිගාව සතුව මංගල සම්මත ඇතෙකු සිටියොත් එහි ප්‍රමුඛතම අවස්ථාව එම හස්තියාට ලැබෙනවා. මෙහිදී ඔබ වහන්සේ සඳහන් කරපු විදිහට රාජා හස්තියා දළදා මාලිගාවේ හිටපු මංගල සම්මත හොඳම හස්ති රාජයෙක්. ඒ ඇතා පුරා වසර 40කට ආසන්න කාල සීමාවක් පෙරහැර කරඬුව හස්ති රාජයා වඩම්මලා තියෙනවා. ඒ සඳහා පළපුරුද්ද සහ ඒ ඇතාගේ තිබ්බ ශාරීරික ලක්ෂණවල තිබ්බ ගති ගුණාංග අනුව ඒ අතා සුදුසු හස්තියෙක් හැටියට ඒ මංගල කාරණය සිදු කළා සහ ඉතිහාසය ගීතවලින් එහෙමත් නැත්නම් ඉතිහාසය දිහා බලද්දී පොතපතෙන් පවා ගීතයෙන් පවා ඒ පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම රටේ ජනතාවගේම සහ ලෝකවාසී ජනතාවගේම ගෞරවාදරයට පත් වෙච්ච ඇතෙකු හැටියට ඒ රාජා ඇතා සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඉන්න අනතුරුව විශේෂයෙන් රාජා ඇතා නැති වුණායින් පස්සේ සබරගමු මහ සමන් දේවාලයේ හස්ති රාජයා පෙරහැර කරඬුව වැඩැම්මුවා. ඉන් අනතුරුව හෙන්රි ගුණසේකර මහත්මාගේ ඇතා පෙරහැර කරඬුව වැඩැම්මුවා. ඒ වගේම ගංගාරාමේ හස්තියා නවම් රාජා හස්තියත්, ඒ වගේම දලකොටා කියන හස්තියත් පෙරහැර කරඬුව වැඩැම්මුවා. ඉන් අනතුරුව 2005න් පස්සේ විශේෂයෙන් ඉන්දිරාජා හස්ති රාජයාත්, ඒ වගේම නැදුංගමුව හස්ති රාජයාත් මේ පෙරහැර කරඬුව වැඩමවීම සඳහා අපි යොදා ගත්තා. ඒ වගේම රෝණ මහ කතරගම දේවාලයේ හස්ති රාජයා, මිල්ලංගොඩ ඇතා,
මේ හස්ති රාජයෙන් අපි වරින් වර යොදා ගනිමින් පෙරහැර කඩරුව වැඩවීම සඳහා යොදා ගන්නවා. මේ විදිහට තමයි අපි හන්නේ පෙරහැර සංස්කෘතියට අලියා ඇතා යොදාගන්නේ. ඒ වගේම ලංකාවේ අනිකුත් පවත්වන පෙරහැරව සඳහාත් මේ අලියතුන්ගේ දායකත්වය ලැබිලා තියෙනවා. ඒ වගේම අපේ සංස්කෘතියට නැතිවම බැරි සත්වයක් අද මොන තරමේ සත්ව හිංසාව ගැන කතා කළත් බුදු දහමත් එක්ක ඈඳුණු එමන් නැත්තම් බුදු දහමට මේ පෙරහැර සංස්කෘතියට විශේෂයෙන් යොදාගත්තු සතෙක් තමයි මේ ඇතා. එදා බුද්ධ කාලයේ පටන් විශේෂයෙන් නාලාගිරි දමනය, ඒ වගේම බුද්ධත්වයට පෙරම්පුරණ අවස්ථාව, ඒ වගේම මෞකුස පිළිසිඳ ගැනීම, ඒ වගේම රාජාවලිය මගුල් ඇතෙකු හිටියා. මේ විදිහට බුදු දහමත් එක්ක පුදුම සමදියාවක් මේ හීලෑ හස්තියා හීලෑ අලියට පැවතුණු වගේ ඉතිහාසයේ සඳහන් වෙනවා. වගේම වර්තමානයේත් කවුරුන් කෙසේ දැක්කත් මේ බුදු දහමට මේ හීලෑ අලියගෙන් ඇතාගෙන් ලැබෙන ආශිර්වාදය සහ දායකත්වය අපේ ඉතිහාසයෙන් සහ මේ සම්පදායෙන් කිසිසේත් අපිට ඉවත් කරන්න බැරි සත්‍යයක් බවට අපි බෞද්ධය හැටියටත් අපි සියලු දෙනාම ලාංකිකයන් හැටියටත් අපි වටහා ගන්න ඕනි. ඔබතුමා බෞද්ධ සංස්කෘතිය බුදු දහමට අලියත්තුන්ගේ ගැලපීම ගැන කතා කර සමහර සත්ව සංවිධාන කතා කරනවා මේ විදිහට සත්තු භාවිතා කිරීම සත්තු හිංසාවක් කියලා. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පාර්ලීය වනේ වැඩ ඉන්න වෙලාවේ පාර්ලීය හස්තියා ලෞතුරා බුදුහාමුදුරන්ට මාස 3ක් උපස්ථාන කරලා අවසානයේ තවතිසා දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබෙනවා. ඒ වගේ කල්පනා කළ බැලුවම තිරිසංගත ආත්මික මොවුන් උප්පත්තිය ලැබුවත් ඔවුන් මෙවැනි විශාල කාර්යයකට උරුදීම ඔවුන්ගේට ඊළඟ ජීවිතයේ සපවත් කරගන්න හේතුවක් වේවි කියලා අපි බුදුදහමට අනුව විශ්වාස කරනවා. එසේ ඒ සටහනත් තබමින් මං කැමති ඔබතුමාගෙන් මේ ළඟට දැනගන්න මේ දළදා මාලිගාවට විශාල පිරිසක් බැතිමතුන් පිරිසක් දෙස් විදෙස් වශයෙන් එනවා. මේ හැමෝම දළදා මාලිගාව වෙනුවෙන් යම් යම් දේවල් පූජා කරනවා. විශාල මුදල් සම්භාරයක් දළදා මාලිගාව වෙනුවෙන් එකතු වෙනවා වාර්ෂිකව. එතකොට ඒ සියල්ලගෙම භාරකාරත්වය ගිහි භාරකාරත්වය විදිහට ඔබතුමා. එතකොට මම කැමති දේවල් ඔබතුමනි දැනගන්න රටේ ජනතාවට ලෝක ජනතාවට අපි මතක් කරමු. ඔබතුමාලා කොහොමද මේ ලැබෙන මුදල් වලින් සමාජයට ඒ වගේම ආගමික මධ්‍යස්ථානවලට සිදු කරන දළදා මාලිගාව හරහා සිදු කරන සමාජ සත්කාර සහ ප්‍රජා සත්කාර කොයි විදිහටද කෙරෙන්නේ? ඔව්, ඇත්තම අපේ හඳුන්නේ අපි මේ කටයුත්ත මුලින්ම ආරම්භ කළේ 2005 ජූලි 1 වෙනිදා තමයි දේවඩ නිලමේවරය වශයෙන් මා තේරිපත් උනේ. විශේෂයෙන් සමාජ සුබසාධක වැඩ කටයුතු සඳහා අපි ආරම්භයක් හැටියට කටයුතු කරන්න කටයුතු කළේ 2006 වසරේදී. විශේෂයෙන් එදා සිට අද දක්වා ශ්‍රී දළදා මාලිගාවට ලැබෙන සියලුම ආදායම් වලින් මම කලින් සඳහන් කර විදිහට නිශ්චල චංචල දේපල පාලනය කරද්දී දළදා මාලිගාවටම අවශ්‍ය වූ ඒ වගේම ආවේණික වූ කටයුතු සඳහා අවශ්‍ය දැරිය යුතු පිරිවැය අපි අනිවාර්යයෙන්ම දළදා මාලිගාවට විසින් දැරිය යුතුයි. වෙන කිසියම් ආකාරයකින් නෙමෙයි දළදා මාලිගාව තුළ ලැබුණා වූ ඒ අරමුදල් පාවිච්චි කරලා තමයි අපි දළදා මාලිගාවේ පරිපාලන කටයුතු දෛනිකව සේවක පිරිසක් 300කට ආසන්න ප්‍රමාණයක් සේවය කරනවා. දළදා මාලිගාව ඉඳසුණක් ගත්තොත් මාසිකව රුපියල් මිලියන 25කට වැඩි ආසන්න ප්‍රමාණයක් දෛනික කටයුතු සඳහා මාසකට අවශ්‍ය වෙනවා. මේ කටයුතු වලින් බැහැරව විශේෂයෙන් අපි අද වෙනකොට දළදා මාලිගාව තුලින් සමාජයට විශේෂයෙන් සමාජය ගත්තොත් විහාරස්ථාන සඳහා වෙන්න ආගමික පැත්තෙන් විහාරස්ථාන සඳහා, ඒ වගේම අධ්‍යාපනයේ පැත්තෙන් සිසු දරුවන් සඳහා, ඒ වගේම රෝගීන් හැටියට අපේ සමාජයේ ඉන්න අන්ත අසරණ දුගී ජනතාව මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව දැඩි අවධානයක් යොමු කළා. අපි පහුගිය වසර 15කට වැඩි කාලයක් තුළ මේ කටයුත්ත සිදු කළා. මම හිතන්නේ මේ කටයුත්ත සඳහා අපේ හාමුදුරේ මගේ මතකයේදී බැලුවොත් එහෙම රුපියල් බිලියන 3ක් රුපියල් ලක්ෂ 30,000කට ආසන්න ප්‍රමාණයක් අපි වැය කරලා තියෙනවා මේ සුභ සාධනය සඳහා. හැබැයි අපි එසේ කරන්න හැකියාව උනේ අපි යම් මුදලක් දළදා මාලිගාව තුළින් ඉතිරි කරගත්ත නිසා සහ වියදම් කරපු නිසා. හැබැයි ඒ සියල්ලම
අපි පෞද්ගලිකව සොයලා බලලා ඉල්ලීම් ලැබුණාම ඒ සියලු කරුණුකාරණා පෞද්ගලික සොයා බලලා ඒ නිර්දේශයන් ග්‍රාම නිලධාරී මට්ටමින් වෙන්න පුළුවන් ස්වාමින් වහන්සේලා මට්ටමින් වෙන්න පුළුවන් සහ අපේ කණ්ඩායම් පෞද්ගලිකවම සොයලා බලලා තමයි ඉතා විනිවිද භාවයෙන් යුක්තව කටයුතු කළේ. නමුත් අවාසනාවට මේ වන විට මේ කොවිඩ් වසංගතය පැමිණීමත් තුළ විශේෂයෙන් අපිට අපේ සියලු ඒ දල්දා මාලිගාවේ මූල්‍ය පරිපාලනය විදේශිකයන්ගේ පැමිණීම නැවතීම නිසා මේ සියලු කටයුතු මේ වන විට අඩාල වෙලා තියෙනවා. නමුත් ඉදිරියේදී රට යටාතත්වයට පැවරුණාන් පස්සේ මේ සියලු කටයුතු අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් කාලයක් ගත වෙයි අපිට කෙසේ හෝ මනා කළමනාකරණය යුතුව අපි සුභ සාධනය පිළිබඳව කටයුතු කළා. ඉන් එහා ගිය විශේෂයෙන් ඔබ වහන්සේට මේ සමාජ සුභ සාධනය ගැන කතා කළේ. මීට අමතරව උඩරට නර්තනය සහ බෞද්ධ අධ්‍යාපනය පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. මා 2009 වසරේදී සිබා නමින් ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් බුද්දිස් ඇකඩමි නමින් විශ්වවිද්‍යාලයක් ආරම්භ කළා. බෞද්ධ භික්ෂුන් වහන්සේලාටත් ඒ වගේම මෙහෙණින් වහන්සේලාට ඒ වගේම ගිහි පාර්ශවයටත් සහභාගී වෙන්න පුළුවන් විශ්වවිද්‍යාලයක්. අපි මුලින්ම තායිලන්තයේ මහා චූලාලංකා රාජ විද්‍යාලය කියන තායිලන්තයේ සුප්‍රකටම බෞද්ධ විශ්වවිද්‍යාලයට අනුබද්ධතව අපි විශ්වවිද්‍යාලය ආරම්භ කළත් අද වෙනකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ අනුමතලත් උපාධීන් 6ක් මේ වන විට අපි පිරිනමන්න පුළුවන් පරණත විශ්වවිද්‍යාලයක් බවට පත් කළා. සිසුන් 400කට වැඩි ප්‍රමාණයක් උපාධි හදාරන ඒ වගේම ඩිප්ලෝමා පාඨමාලා වශයෙන් සිසුන් 1000කට ආසන්න ප්‍රමාණයක් බවට පත්වෙච්ච විශ්වවිද්‍යාලයක් අපි දල්දා මාලිගාවේ ආරම්භ කළා. දල්දා මාලිගාව ආරම්භයෙන් ආරම්භ කළා පවත්වාගෙන යනවා. ඊට අමතරව විශේෂයෙන් අපි හඳුන්නේ පෙරහැර සංස්කෘතිය ගැන කතා කරද්දී කලාකරුවන්ට අද මේ උඩරට කලාකරුවන්ට තමන්ගේ දුවා දරුවන්ටගේ අනාගතයට අවශ්‍ය උසස් අධ්‍යාපනයක් ලබා දෙන්න උපාධියක් පිරිනමන්න කලාකරුවෙක්ට උපාධියක් ලබා ගන්න පුළුවන් ඒ කුල පරම්පරාවෙන් එන ඒ ප්‍රවේණිගත කලාකරුවන්ට ඔවුන්ගේ ප්‍රවේණිය වගේම ඒ රැකගත් කලාවට වඩා තවත් අරුතක් ලබා දෙන්න ඒ කියන්නේ උපාධියක් දක්වා යන්න පුළුවන් අපි උපාධි පාඨමාලාවක් අපි අර කියපු සිබා ආයතනයට අනුබද්ධව උඩරට කලා පීඨයක් ආරම්භ කරලා තියෙනවා. ඒකටත් විශේෂයෙන් ඉන්දියානු රජයෙන් පවා අපිට ආධාර කළා වෙනම ගොඩනැගිලි සකස් කළා. ඉදිරියේදී මේ වසර තුරදී අපි ඒක විවෘත කරනවා. නමුත් මේ වන විට ළමයි බඳවගෙන අපි පුරා වසර 3ක් අපි තියෙන ඉඩ කඩ අනුව අපේ විශ්වවිද්‍යාලය තුළම අපි පාඨමාලා හැදෑරුවා. පළමු උපාධිධාරීන් කණ්ඩායමත් මේ වසරේදී අපිට තෝරගෙන උපාධිය දක්වා ඔවුන්ට අවස්ථාව සලසලා දීලා තියෙනවා. මම හිතන්නේ ඒක කිසිම අංශයකින් අස නොගැටුණු කලාකරුවන් අපේම ප්‍රවීණ කලාකරුවන්ගේ ඉදිරි අනාගතය ඔවුන්ගේ බාල පරපුරට අතදීමක් හැටියට සහ ඔවුන්ට ඔවුන්ගේ වෘත්තියට වෘත්තිමය ගෞරවයක් හැටියට ඇගීමක් හැටියට තමයි මමම අදහස් කළා. අපි විශේෂයෙන් ඔබේ මහාවිහාරයේ අතිපූජ්‍ය මහානායම් පානන් මහන්සලා දෙනම ඔබේ මහාවිහාරයේ සමග සාකච්ඡා කරලා මෙවැනි වැඩපිළිවෙලක් කටයුතු කරලා තියෙනවා. ඒක මම හිතන්නේ සමාජයට අපි දායාද කරපු තවත් ලොකුම අවස්ථාවක් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන්. මේ වගේ මම හිතන්නේ රටේ ජනතාව ලෝකේ ජනතාව නොදන්නා දැවැන්ත කටයුත්තක් අපි නිහඬව දල්දා මාලිගාව තුළින් අපි සිදු කරනවා. මොකද අපි හැබැයි සමාජ මාධ්‍ය එහෙම නැත්නම් මාධ්‍ය ඔස්සේ මේ කටයුතු අපි ප්‍රසිද්ධ කරන්නේ නැහැ. මොකද අපිට දැනටත් තියෙන කටයුතු සීමා සහිතව අපි මේව කරද්දී අපි බොහොම නිහඬ සේවයක් කරන්න අපි කටයුතු කරලා තියෙනවා. අපි විශේෂයෙන් ඔබේ මහාවිහාරයේ අතිපූජ්‍ය මහානායම් පානන් වහන්සේලා දෙනමත් ඔබේ මහාවිහාරයත් සමග සම්බන්ධ වෙලා මේ කටයුතු දැවැන්ත කාර්යභාරයක් දල්දා මාලිගාව තුළින් මේ වන විට අපි සිදු කරමින් සිටිනවා. විශේෂයෙන් මේ ප්‍රශ්නේ මම ඔබතුමාගෙන් අහන්න එක හේතුවක් තමයි දල්දා මාලිගාවට අතිවිශාල මුදලක් හම්බ වෙනවා. මේව මොනවද කරන්නේ කොහෙටද යන්නේ කියලා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ පුවත් එක එකනා නිර්මාණය කරනවා.
නමුත් මං හිතන්නේ අති දැවැන්ත කාර්යභාරයක් ඔබතුමාගේ නායකත්වයෙන් දලදා මාලිගාව හරහා සිද්ධ වෙනවා. ඒ නිසා ඔබතුමාට ඒ කරන කාර්යභාරය ඉදිරියට පවත්වාගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා අපි මේ වෙලාවේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින්, ඊළඟට මං කැමතියි ඔබතුමාගෙන් දැනගන්න දලදා වහන්සේ තැන්පත් කරලා තියෙනවා කියනවා විශේෂිත වූ කරඬුවක. නමුත් පෙරහැර කරඬුව තමයි පෙරහැර තුළ ගමන් කරන්නේ. මේ සඳහා බලපාන විශේෂ හේතු කාරණාවක් තියෙනවද? ඔව්, ඇතෙම අපේ හාමුදුරනේ දළදා වහන්සේ විශේෂ පවත්වපු පුද සත්කාර අතර දළදා පෙරහැර පැවත් වූ වග ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ ඉතිහාසයේ අවුරුදු 1700කට එහා ගිය ඉතිහාසයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. නමුත් දළදා වහන්සේගේ ආරක්ෂාව උදෙසා තමයි මේ සියලු කටයුතු මේ විදිහට සංවිධානය වෙලා තියෙන්නේ. එදා රාජ්‍යත්වය ගත්ත තීරණයක් වෙන්න පුළුවන් රජවරුන්. ඒ නිසාම දළදා වහන්සේගේ ආරක්ෂාව සඳහා තමයි මේ සෙංකඩගල පුරවරයේදී විශේෂයෙන් පෙරහැරට දළදා වහන්සේ වඩම්මා පෙරහැරේ නොපැවැත්ත. හැබැයි මීට ඉස්සෙල්ලා අපිටමු කෝට්ටේ රාජධානී දිහා බලද්දී දෙල්ගමුවේ වැඩ සිටපු දළදා වහන්සේ සබරගම මහා සමන් දේවාලයේ පෙරහැරේ වඩම්මලා තිබ්බා 55 වතාවක් වසර 11ක් තුල. ඒ කියන්නේ පුරාදින 5ක් පමණ. ඉතින් මා නිකන් අදහස් කළේ මේ විදිහට දළදා වහන්සේ වැඩම්මුවා. නමුත් සම්පදායක් හැටියට නොව විශේෂයෙන් දළදා වහන්සේ විශේෂ කරන ගෞරවයක් ආරක්ෂා කිරීමක් හැටියට සලකලා තමයි අපි හිතන්නේ පෙරහැරේ දළදා වහන්සේ වඩම්මන්නේ නැතිවීම. නමුත් පෙරහැර කරඬුවේට ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ සිටින පෙරහැර කරඬුව එහෙට ආදේශකයක් හැටියට බුදුහාමුදුරුව වඩම්මනවාසේ සලකමින් පෙරහැර කරඬුව වඩම්මන්න කටයුතු කළා තියෙනවා. එදා රාජවුන්ගේ නියෝගයක් සම්පදායක් හැටියට එදා සිට අද දක්වා පෙරහැර කරඬුව පෙරහැරේ වැඩමවීම මංගල සම්මත යහසිරාජයා මත තැන්පත් කොට පෙරහැර කරඬුව වැඩමීමේ සම්ප්‍රදාය විශේෂයෙන් මේ පෙරහැර සම්ප්‍රදාය තුළ සිදුවන කටයුත්තක්. ඒ වගේ මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මල්වතු මහා විහාර පාර්ශ්වයේ සහ අස්ගිරි විහාර පාර්ශ්වයේ අතිගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් දියවඩන නිලමේ කියන ගිහි භාරකාරත්වයේ උදෙසා ඔබතුමාට උන්වහන්සේලාගෙන් ලැබෙන දායකත්වය කොයි විදිහටද ලැබෙන්නේ? මල්වතු මහා විහාරයත් අස්ගිරි මහා විහාරයත් දළදා මාලිගාවත් කියන්නේ පුදුමාකාර බැඳීමක් පවතින අවස්ථාවක් හැටියට දළදා මාලිගාවේ දෛනික කටයුතු වලදී වගේම සියලු කටයුතු වලදී උන්වහන්සේලාගේ දායකත්වය අපිට ලැබෙනවා. විශේෂයෙන් මා මුලින් සඳහන් කරපු විදිහට එදා ඉංග්‍රීසීන් මේ රාජධානිය අත්පත් කරගෙන ඔවුන්ගේ පාලනයේ දළදා මාලිගාව සහ දළදා වහන්සේ තබාගත් වගේ ඉතිහාසයේ සඳහන් වෙනවා. නමුත් මගේ මතකය අනුව 1853 දී පමණ වාමශ්‍රී දංසාධාතුන් වහන්සේගේ භාරකාරත්වය මල්වතු මහා විහාරයේ අතිපූජ්‍ය මහානායකපාණන් වහන්සේලාට අස්කිරි මහා විහාර පාර්ශ්වයේ මහානායකපාණන් වහන්සේටත් දියවඩ නිලමවරයාටත් පවරා දෙනු ලැබුවා. ඉතින් එදා සිට අද දක්වා එහි භාරකාරත්වය සහ වගකීම නොපිරියලා ඉටු කිරීම විශේෂයෙන් උබේ මහා විහාරයේ අතිපූජ්‍ය මහානායකපාණන් වහන්සේලාටත් දීවන නිලමේටවරයාටත් පැවරී තිබෙනවා. එහිදී විශේෂයෙන් දළදා වහන්සේගේ ආරක්ෂාව සඳහා සහ පැවැත්ම සඳහා අවශ්‍ය සියලුම කටයුතු සාමූහිකව කතා කරලා අපි තීන්දු තීරණ අරගෙන සාමූහිකව මැදිහත් වෙලා උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා හැටියට ගිහියක හැටියට ඉටු කිරීම පෞද්ගලිකවත් ඒ කැපවීම කරමින් උන්වහන්සේලාගේ සහ උබේ මහා විහාරය විශේෂයෙන් මේ සම්ප්‍රදායට තියෙන දායකත්වයේ අතිශයින් වැදගත්. ඒ නිසා ගිහි භාරකරු හැටියට දියවඩ නිලමවරයාට දැවැන්ත රාජකාරී මට්ටමින් එහා ගිය කටයුත්තක්. ඇත්තටම මං ගත්තොත් මගේ දෙමව්පියන්ට වගේ මා අවවාද අනුශාසනා දරමින් ලබා ගනිමින් කටයුතු කරන්න සිදු වෙනවා. සහ මේ ගත වූ 16 වසරක ආසන්න කාලයක් අසර 15 මාරකට ආසන්න කාලයක් මා ඒ කටයුත්ත මහානායකපාණන් වහන්සේලාගෙන්
ලබා ගනිමින් ඊතානියතමානීව මේ කටයුත්ත සාර්ථකව කරගෙන යන්න ලැබිලා තියෙනවා. ඒක ආශිර්වාදයක් හැටියට දකිනවා. සහ ඉදිරියේදී ඒ කටයුතු ඒ ආකාරයෙන් කරලා දල්දා මාලිගාවේ අභිවෘද්ධිය සඳහාත් ඒ වගේම උබේ මහා විහාරයේ අභිවෘද්ධිය සහ කීර්තිය පවත්වාගෙන යාමට නොපිරිහෙලා කටයුතු කිරීම මාගේ යුතුකමක් වගකීමක් හැටියට මා මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. අපි අද කතා කරේ ලෝකේ වගේම ලංකාවේ බෞද්ධ ජනතාවගේ අතිශයම වන්දනාමානයට පත්වෙන ඉතාමත්ම වැදගත් ස්ථානයක් වාමශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාවේ වර්තමාන ගිහි භාරකාරීත්වයේ හොබවන දියවඩන නිලමෙතුමත් එක්ක. මේක බලන ඔබට පැහැදිලිවම වැටහෙන්නට ඇති කාරණාවක් තමයි මේ බුදුරජාණන් වහන්සේගේ උපස්ථානය නිරන්තරවම සිද්ධ කරමින් මේ ලෝකේ ජීවත් වෙන ගිහියෙකුට ලැබෙන උත්තරීතර භාග්‍යයක් ප්‍රදීප් නිලංග දෑල මැතිතුමාට ලැබිලා තියෙනවා. ඉතින් අපි ඔබතුමාට හෙළදීප ටීවී ආයතනය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා මේ කරගෙන යන්නා වූ ශාසනික ක්‍රියාදාමයක් මේක, බුද්ධ උපස්ථානයක් මේක, ඉදිරියටත් තාමත් මොහොඳින් සිද්ධ කරගෙන යන්න ඔබතුමාට තුනුරුවන්ගේ ශක්තිය ආශිර්වාදය ලැබේවා කියලා මම මේ වෙලාවේ හෙළදීප ටීවී ආයතනය වෙනුවෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබතුමාගේ යටතේ පාලනය වෙන මේ දළදා මාලිගාවේ මාධ්‍ය කණ්ඩායම මේ වෙලාවේ මේ වැඩසටහන පටිගත කිරීම සඳහා උදව් කරා ඒ හැමෝටමත් තුනුරුවන්ගේ ආශිර්වාදය මේ වෙලාවේ ප්‍රාර්ථනා කරමින් අදට අපි මේ වැඩසටහනය සමුගන්නවා. ඔබ සෑම සියලු දෙනාටම උතුම් දළදා වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.